ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් නොච්චියාගම නගරයේදී පැවැත්වුණා. ජාතික ජනබල වේගයේ නියෝජිත ඇනතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපිට තියෙනවා ලබන 21 වෙනිදා වෙනකන් තව දවස් 11. ඔබට අපිට තියෙනවා වැඩ ටිකක්. මේට පෙර ඔබ විවිධ දේශපාලන පක්ෂවල ඉන්න ඇති. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ සමග ජනබල වේගයේ ජනතා අයුක්ත බලන අපි සියලු තැන්වල ඉන්න ඇති. ඒ සියලු තැන්වල හිටපු අපි දැන් එක තැනකට එකතු වෙලා තියෙනවා. ඒක තැනකට එකතු වෙලා තියෙන අපි හැමෝම දන්නවා අපිට දැන් හරි ගමනක් යන්න උවමනා වෙලා තියෙනවා. අපි ඇති තරමට මහන්සි වෙලා තියෙනවා. සියලු තැන්වල ඇති තරමට ප්‍රශ්න හදපු පාලකයෝ තවත් වසර 76ක් තිස්සේ අපිව මෙතන හිර කරපු පාලකයෝ අපිට සතුටෙන් ඉන්න පුළුවන් ජීවිතයක් දෙයිද? සජීවීද ජීවිතයක් තවත් අපිට නෑ. එහෙනම් ජාතික ජනබල වේගයේ මේ වේදිකාව එකතු වුණා වගේම ඔබ අපි හැමෝම ගමේ එකතු වෙලා ඉන්නවා. මේක තමයි අපි අපේ ජීවිත කාලේ අපි අපේ දරුවන් වෙනුවෙන් කරන හොඳම ආයෝජනය. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා චන්දින් පස්සේ 22 වෙනිදා ප්‍රතිඵල එනකොට හවස් වෙනකොට පාර්ලිමේන්තු විසුරුවාගෙන. පාර්ලිමේන්තු විසුරුවහරලා ඊළඟ පාර්ලිමේන්තු ඡන්දය දක්වා අපි ව්‍යවස්ථානුකූලව ආණ්ඩු පවත්වගෙන යනවා. එතන මාස එකමාරක විතර පාර්ලිමේන්තු ඡන්දිනම. එතන මොකද වෙන්නේ? කලාවැවේ සොරවුවරියා වගේ. ඔක්කොම මේ පැත්තට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සැරේ ගහන කතරේ සෙල්ලම් කතරයක් නෙවෙයි. මුළු පාර්ලිමේන්තුවම සුද්ධ කරන ඡන්දයක් තමයි මේ දෙන්නේ. ඊට පස්සේ අපි කැබිනට් මණ්ඩලය හදනවා. උපරිම 25. කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශය. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවේ කෑලි වලට කඩන අමාත්‍යංශ නැහැ. රාජ්‍ය අමාත්‍යරු කියලා ජාතියක් නැත. දැන් සජිත් ප්‍රේමදාස අපි කියන එක කොපි කරනව නේද? මේවා කොපි කරන්නේ නැහැ. අර මේවා කියන්න කිව්වොත් වේදිකාව විවරයි. ඔය ඇවිල්ලා ඉන්නේ අමතිකමක් ගන්න, තනතුරක් ගන්න තමයි වේදිකාවට නැගලා ඉන්නේ. මේ රට විශාල කඩාවැටීමකට පොහොට්ටුවේ හේතු වුණා. දැන් පොහොට්ටුවේ කට්ටිය කොහෙද ඉන්නේ? සජිත් ගාව. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් ගාව. පොහොට්ටුවේ භාණ්ඩාගාර දල සලහපෙරමු සජිත් ගාව. පොහොට්ටුවේ වැඩිම මනාපගත් උනාලකොඩ ඒවා සජිත් ගාව. අර පරණ සෙට් එකමයි. ඔය අය ඔතින්න යන්න කලින් අපේ දොරටත් අට්ටු කරා. අපි නිකන් දොර ඇරලා බැලුවා. පරණ බඩු. හරිද? සජිත් ඕන එකක්. නගර සභාවේ කුණුලරිය වගේ. පටව ගන්නවා. කොච්චරද කියනවනම් අර ආනමඩුයි. අර පාසල් ගුරුවරියක් දනගස්සලා. ලොකු ආන්දෝලනයට තුඩු ආනන්ද කවුද නේද? මිනිහක් ගත්තනේ. එනිසා අපේ රට අවශ්‍ය ප්‍රතිපත්තිකරුක දේශපාලනය. දැන් තියෙන්නේ මොකද්ද? අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. අන්නේ අලුත් ආණ්ඩුවක් හදන්න මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කරන්න හැම දිනම එකතු වෙනවා. එතකොට කට්ටිය අපෙන් අහනවා අන්තිම වෙලාවේ රනිල් මොනෝhari කරයිද දැන්නේ? මුකුත් කරන්නේ නැහැ. එතකොට කියනවා ඡන්දේ දැම්මම ඡන්දෙට මොනවා වෙයිද? ඡන්ද පෙට්ටියට දාපු තැන ඉඳන් ගණන් කරලා ප්‍රකාශයට පත් කරනකම් ඡන්ද තියෙන රාජ්‍ය නිලධාරීන් ගාව ඒගොල්ලන්ගෙන් 80%ක් මාලිමාවට. ඊළඟ කියනවා ඡන්ද පෙට්ටි උස්සයිද කියලා. ඡන්ද පෙට්ටි ආරක්ෂා කරන අපේ පොලිස්. ඔයගොල්ලෝ යුනිෆෝම් එක නැති වෙලාවට කිට්ටු වෙලා අහන්න කාට ඡන්දෙ දුන්නේ කියලා. මාලිමාව. ඒකයි ඇත්ත කතාව.